පරිසර දූෂණය කියන්නේ 14 වෙනි එකකින් ඕන විශේෂ බහුවර්ණ විවරණයක් අරගෙන ඇවිල්ලා ඉන්නේ. එතකොට 2018 සහ 19 අවුරුදු වල කර්මාන්තලින් අප ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරලා ඒකේ මට මතක් කරගන්න යන්නේ. එතකොට දැන් මේ වෙද්දී ඉන්ස්ටිටියුට් එකේ වෙබ්සයිට් එකෙන් කර්මාන්ත රසායනය සහ පරිසර දූෂණය කොටස වීඩියෝස් 11කින් සම්පූර්ණයෙන්ම කරලා තියෙන්නේ. එතකොට ඒකේ වීඩියෝස් 10කින් තමයි ප්‍රධාන වශයෙන් පාඩම් ටික කරේ. 11 වෙනි එකක විදිහට දැන් මම ජල දූෂණය යටතේ තිබ්බා ජලයේ ද්‍රාවිත O2 ප්‍රමාණය සරීරව වින්ග්ලාන මාපණය කියලා. ඒක රෙඩොක්සල් තමයි සාමාන්‍යයෙන් ගණන්නේ. නමුත් ඔන්න ඒකත් දැන් මේ 11 වෙනි වීඩියෝ විදිහට එකම එතන තියෙනවා පොඩි ගැප් කොටසක්. තාම මේ දක්වා ප්‍රශ්න ආපු නැති කොටසක් COD අවේ කියලා. ජලයේ රසායනික O2 ඉල්ලුම කියලා. ඒකත් අනුමාපන ගණන් විදිහට රෙඩොක්ස් පැත්තෙන් එන්න පුළුවන්. අන්න ඒකත් කරලා තියෙනවා. ඒකට ඒකත් බලන්න පුළුවන්. ඒකම එතකොට මේ වීඩියෝස් එක බලලා බැරි නැත්නම් බලන්න ඒකත් එක්ක අනේ වීඩියෝස් එක බලපු ළමයින්ට තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. ඒකේ අර අපි කතා කරපු පාඩම් වලින් කෙටි ප්‍රශ්න පොඩ්ඩක් සාකච්ඡා කරන්න. දැන් ගාල්ලේ මගේ තියරි පන්තිය ළමයින්ට නම් කර්මාන්ත කොටස පන්තිය ඇතුළෙම සාකච්ඡා කරනවා. කරලා දැන් වැඩි ප්‍රමාණය ඉවරයි. එතකොට රිවිෂන් වල ළමයින්ට මම කිව්වා මේ ෂෝට් නෝට් එක දීලා ඊට පස්සේ බලන්න කියලා ඉන්ස්ටිටියුට් එකේ සයිට් එකෙන් මේ පාඩම් මාලාව පන්තිය නැති අනිත් ළමයින්ට බලන්න පුළුවන්. එතකොට ඒකම අර සමහර වෙලාවල දීපා කර්මාන්ත රසායනේ පොතක් දෙනවද කියලා නෑ පොතක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නෑ මොකද පොතක දෙන්න ඕන සියලු කාරණා ටික අර වීඩියෝස් එක වල හැදුවේ තියෙනවා හරි දැන් ඉනෝගනික් වගේ ෂෝට් නෝට් පොතක දෙන්න ඕන කාරණා ටික මම ඒකේ නෝට් එකක් ලියවනවා ඒ කියන්නේ මට දෙන්න ඕන ෂෝට් නෝට් එක මම ඔයාලට වීඩියෝස් එක වල හැදුවේදී ලියවලා ෂෝට් නෝට් එකක් හදවලා දෙන එක ඉඳලා කර්මාන්ත රසායනේ යටතේ වෙනම පොතක් ලියන්න හිම බලාපොරොත්තුක් නෑ මේ ඉනෝගනික් එක විතරයි ලියෙදෙන්නේ තියෙන්නේ ඒක ඉඳලා ඒ ආශාව මගෙන්ටම කියන්න දෙන්නේ ඊවින්ස් එකෙන් ඒ අදාළ වීඩියෝස් එක උනා බලන්න. එතකොට ඔයාලට කර්මාන්ත රසායනේ පරිසර දූෂණයේ කී තියරි ඔක්කොම ෂෝට් නෝට් එකක් එකම විශේෂ ලියා ගන්න දෙනවා. ඒක ප්‍රශ්න වලට උත්තර හිතන්නේ කොහොමද රචන ප්‍රශ්න ඒවා කතා කරා. හරි. ඉතින් මේ ඊට අමතරව දැන් අද කෙටි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා ඒවාගේ සම්පූර්ණ ටික මතක් කරගන්න යන්නේ. හරි. එතකොට මේ හරවන 2018 පේපර් එක 2018 පේපර් එකේ අංක 29 ප්‍රශ්න මුලින්ම ගන්න. 2018 MCQ එකේ අංක 29 හරවන්න. එතකොට ඒකේ බහුභවය ගැන ප්‍රශ්නයක් දෙනවා පොඩක් බහුභවය කියන සාරාංශයක් දෙන්නම් මුලින්. හරි. බහුභවයයක වර්ණ දෙකකට හඳුනන මොකද්ද? ආකලන බහුභවයයි සංගණන බහුභවයයි. ආකලන බහුභවය කියලා කිව්වේ ඇල්කීන කාණ්ඩ දිද්දපාපන දිනෙන් හඳුන බහුභවයයක මොනවද? පොලිතීන් නැත්නම් පොලිඑතීන්. ඊට පස්සේ කතා කරා පොලිවයනයිල් ක්ලොරයිඩ් PVC, පොලිස්ටයිරින් නැත්නම් යුනිෆෝම්, ටෙෆ්ලෝන් නැත්නම් පොලි ටෙට්‍රාෆ්ලෝරෝ එදී. ඊට පස්සේ ස්වභාවික රබර් ගැන කතා කරා. ඒකත් ආකලන බහුභවයයක් නේ. සංගණන බහුවයක යුක්තිය මොනවාද? අර ස්ටරේමයිට් හදන සිද්ධි, ඒ කියන්නේ ජලය එක්සීල් වගේ අමිවත් වෙලා දෙන ඉදුදන ප්‍රතික්‍රියා මොනවාද කතා කරේ? ටෙරිලීන් කියලා කතා කරා පොලිස්ටර් එකක් හදන හැටි. ඊට පස්සේ නයිලෝන් ගැන කතා කරා පොලිඑමයිඩය. ඊට පස්සේ ත්‍රිමාණයේ විසුතුණු සංගණන බහුවයක කියලා බේක්ලයිට් ගැනයි යූරියා ෆෝමල්ඩිහයිඩ් ගැන කතා කරා. ඔය තමයි බහුවයක සාරාංශය. හරි. දැන් මෙහෙම කියද්දි තේරෙන්නේ පාඩම අවබෝධ කරගන්න දුක කෙනෙක්ට. ඒතොර ඒ ඔක්කොම සියලු තියරි ඒ හැම කොටස අප නෝට් එකක ඉන්ස්ටිටියුට් එකේ වෙබ්සයිට් එකේ අපි සාකච්ඡා කරලා තියෙනවා. හරි. එතකොට මේ බලන්න පිටු අංක sorry ඒ කියන්නේ 2018 පේපර් එකේ ප්‍රශ්න අංක 29 18 අංක 29 ප්‍රශ්නය. ඒකේ ප්‍රකාශය වලින් වැරදි එක අහන්නේ බේක්ලයිට් තාප ස්ථාපන බහුභවය ගැටලු. ඔව්. එහෙනම් තාප ස්ථාපනයි තාප ස්වීකාරයයි කියලා බහුභවයක වර්ගීකරණය කරේ කොහොමද? ඒ කියන්නේ වරක් සංශ්ලේෂණය කරාට පස්සේ නැවත නැවතත් රත් කිරීමෙන් ද්‍රව තත්ත්වයට මෘදු තත්ත්වයට පත් කරන බැරිව තමයි තාප ස්ථාපන බහුවය කියලා කිව්වේ. එහෙනම් වරක් නිෂ්පාදනය කරලා පස්සේ නැවත නැවතත් රත් කිරීමෙන් ද්‍රව තත්ත්වයට පත් කරන බැරිව තමයි තාප ස්ථාපන බහුවය කියලා. ඒ වගේ දෙන්නයි ඉන්නේ කවුද? ඒ තමයි ත්‍රිමාණයේ විසිරුණු සංගණන බහුභවයයි කියලා නිව්සිලවස් එකේ නම් ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ බේක්ලයිට් කියන බේක්ලයිට් නැත්නම් පීනෝල් ෆෝමල් හැඩ් ඊට අමතරව ගන්න පුළුවන් යූරියා ෆෝමල් හැඩ්. එතකොට තාප ස්ථාපන බහුභවයක දෙකයි පිළිගෙන ගන්නේ පීනෝල් ෆෝමල් හැඩ් කියන්නේ බේක්ලයිට් සහ යූරියා ෆෝමල් හැඩ්. ඒර අනිත් ඔක්කොම තාප ස්වීකාර බහුභවයක කියන්නේ මොනවද? ඒවා නැවත නැවතත් එකපාරක් හැදුවට පස්සේ නැවත නැවතත් රත් කිරීමෙන් මෘදු තත්ත්වයට කියන්නේ ද්‍රව තත්ත්වයට පත් කරන්න පුළුවන්. හරි. ඒවා නැවත නැවතත් රත් කිරීමෙන් ද්‍රව තත්ත්වයට පත් කරන්න පුළුවන්. ඒ තමයි තාප ස්වීකාර කියන්නේ. එතකොට අර තාප ස්ථාපන දෙන්න බේක්ලයිට් වල යූරියා ෆෝමල්ඩිහයිඩ් හැරගන්න සියල්ලම තාප ස්වීකාර කරනවා. එහෙනම් බලන්න මේ ප්‍රකාශය. බේක්ලයිට් තාප ස්ථාපන බහුවයක්. හරි. එතකොට බේක්ලයිට් තාප ස්ථාපන. ඊට අමතරව නම් යූරියා ෆෝමල්ඩිහයිඩ් තාප ස්ථාපන. අනිත් ඔක්කොම තාප ස්වීකාරයයි. ටෙෆ්ලෝන් තාප ස්වීකාරය. හරිනේ. තාප ස්ථාපන දෙන්නයි. බේක්ලයිට් වල යූරියා ෆෝමල්ඩිහයිඩ් අනිත් ඔක්කොම තාප ස්වීකාරයයි. හරි. හැබැයි මේ ටෙෆ්ලෝන් කියන එක මේ තාපයට වඩා ස්ථායි සංයෝගයක්. ටෙෆ්ලෝන් තාපය කෙරෙහි ස්ථායි වුණාට වර්ගීකරණය කරන්නේ තාප ස්වීකාරය යටතේ හේතු ඒවා අර වරක් සංශ්ලේෂණය කරලා පස්සේ නැවත නැවත රත්ගින්න ද්‍රව තත්ත්වයට පත් කරලා ආය ආය භාවිතයට ගන්න පුළුවන් නිසා වර්ග කරන්නේ තාප ස්වීකාරය යටතේ. හරි.
කෑමුලින වාචන වල එහෙම ලෝහ බඳුන් වල ඇතුළු පෘෂ්ඨය ආලේප කරන්න එහෙම ටෙෆ්ලෝන් ගන්නවා. ඒ කියන්නේ ඒක තාපයේ ස්ථාන මුතාව ස්ථාපන කියලා කියන්නේ. ඒක තාපය කෙරෙහි ස්ථාය වුණාට තාප සුවිකාරයන්ට තමයි වර්ගීකරණය කරන්නේ. ඒක එකක් හරි. 3. නයිලෝන් 6.6 හැදෙන්නේ කොහොමද? ඔව් කාබන් 6 ඇමීන් එකනේ. නයිලෝන් 6.6 කියන්නේ හැදෙන්නේ කාබන් 6 ඇමීනයක් කියන මේ එන්නේ කාබන් 6 ඇමීනය. හරි. කාබන් 6 ඇමීනෙත් එකතුන කවුද? කාබන් 6 අම්ල හේලයිඩ් එක නැත්තම් කාබොක්සිලික් අම්ලනේ කාබන් 6 COCl එක ගන්නත් පුළුවන් COOH එක ගන්නත් පුළුවන් COCl ගත්තොත් HCl අයින් වෙලා මෙතන එකතු වෙනවා COOH එක ගත්තොත් එහෙනම් ජලය අයින් වෙලා මෙතන එකතු වෙනවා එතකොට ඔන්න ඔය කට්ටියකින් තමයි නයිලෝන් 6.6 කියලා කිව්වේ කාබන් 6 සංයෝගන නිසා තමයි මේ දෙකම නයිලෝන් 6.6 කියලා කිව්වේ COOH උනට COCl උනට ගන්න පුළුවන් නේ එතන බලන්න නයිලෝන් 6.6 හදන්නේ 16 diamino hexane ඒ නම් පාඩම් කරන්න ඕනේ නැහැ යන් කාබන් 6 නේ ඔක්කොම කාබන් 6යි පළවෙනි කාබන් 6යි හයවෙනි කාබන් 6යි ඇමයිනෝ කාණ්ඩ NH2 කාණ්ඩ තියෙනවා. එතකොට හරිද? පළවෙනි කාබන් 6යි හයවෙනි කාබන් 6යි NH2 කාණ්ඩ. ඒක ගැන තමයි ඇමයිනෝ කාණ්ඩ කියලා තියෙන්නේ. 16 ඩයි ඇමයිනෝ. ඇමයිනෝ කාණ්ඩ දෙකක්. හරි? හෙක්සේන් කියන්නේ කාබන් 6ක් ඉන්න නේද? මේ නම හිතලා ගන්න පුළුවන් වාට ඒක IUPAC නම කියලා පාඩම් කරන්න අවශ්‍ය නැහැ. හරිද? එතකොට මේක හෙක්සේන් ඩයිඔයික් ඇසිඩ්. හෙක්ස් කියන්නේ කාබන් 6ක්. ඩයිඔයික් කියන්නේ ඔයික් ඇසිඩ් කියන්නේ කාබොක්සිලික් අමලනේ. ඔයික් ඇසිඩ් කියන්නේ C=OH. හරි තන කාබොක්සිලික් කාණ දෙකක් නේද ඩයිඔයික් ඇසිඩ් හෙක්ස් කියවා කාබන් 6 ඉතිහාරි ගන්න පොලක් නැහැ නේ නයිලෝන් 6.6 හදන්න මේ කාබන් 6 ඇමින් එකයි කාබන් 6 අම්ල ක්ලෝරයිඩ් එක හෝ කාබන් 6 කාබොක්සිලික් අම්ල දෙකක් තම තියෙනෝනේ එහෙනම් හරි ප්‍රශ්නේ තරි කොටසක් හරි හතර ටෙරිලීන් හදන්නේ ඔ ටෙරිලීන් මේක පොලිඑමයිඩ් එකක් නේ නයිලෝන් 6.6 එමයිඩ් බන්ධන ගොඩක් කරන පොලිඑමයිඩ් එකක් හරි ටෙරිලීන් කියන්නේ පොලිඑස්ටර් එකක් එතකොට ටෙරිලීන් හදන්නේ මොකක් කරගන්න ටෙරිඩලික් අම්ල කියලා එකක් තිබ්බා බෙන්සීන්ට දෙපැත්තේම C=OH තිබ්බම නමක් වුණා ටෙරිඩලික් අම්ලය කියලා. බෙන්සීන්ට දෙපැත්තේම C=OH නම් ටෙරිඩලික් අම්ලය. මේ සියලු තියරි ඉන්සෙරි බලන්න පුළුවන් මේ සාකච්ඡා කරලා තියෙන්නේ. හරිද? පන්ති ළමයට නම් තියරි පන්ති ගාලේ ළමයට මේ ඔක්කොම පන්තිදී කතා කරා. රිවිෂන් එකේ නුගේ කොටස ආගාලේ අපි ෂෝට් නෝට් එක දුන්නා. ඩියුට් එක එතකොට ඒකෙන් විතරක් තේරුම් ගන්න අමාරුයි මූලික දැනුම නැති කෙනෙක්ට. ඒක අනිවාර්යයෙන්ම මේ කට්ටියට ඉන්ස්ටෝල් එකකින් බලලා තියෙන තේරුම් ගන්න තමයි මෙතනට එන්න වෙන්නේ. නැත්නම් ඒක පාටම මේ මොකක්ද කියලා බලයි. ඒක පාටම තේරුම් ගන්න අමාරුයි. හරි. එතකොට මේ කොහොමද කර්මාන්තර සාරණේ කොටස ෂෝට් නෝට් එකකින් විතරක් මේ ගොඩ දාන්න අමාරුයි. හේතුව කර්මාන්ත කියන්නේ මුළු සිලබස් එකේම දෙන පාඩම් ගොඩක එකතුවක්. දැන් උදාහරණයක් ගත්තොත් මේ බහුවායවලදී තියෙනවා ඕගනික් පාට් එක. හරි. ඊට පස්සේ ඔය හේබර්ටම ඇමෝනියා නිෂ්පාදනයේ වගේ කර්මාන්තවලදී ෆිසිකල් පාර්ට් එක නේ චාලක රසායන දැනුම සම්තුලිතතාවල ඇච්චටි මොනවද මේවා තියෙනවා හරි ඊට පස්සේ ඉනෝගනික් ප්‍රතික්‍රියාව වලන ඔය මුළු එකයි මේක අන්තිම එකකට දාලා තින්නේ හේතුව අර සියලු පාඩම් වල දැනුම වගේ තනින් තනට ඕනනවා මේ අන්තිම 14 වෙනි පාඩම තේරුම් ගන්න හරි එතකොට ටෙරිඩලික් අම්ලය කියන්නේ මේක එතිලීන් ග්ලයිකෝල් කියන්නේ මේ වගේ කාබන් දෙකක් තියෙන OH කාණ්ඩ දෙකක් තියෙන මේ සංයෝගයේ එතිලීන් ග්ලයිකෝල් ඔන්න ඔය දෙන්නේ තුනා නේද ටෙරිඩලික් අම්ලය හැදුනේ හරි එතිලීන් ග්ලයිකෝල් කියන්නේ මෙන්න මේක නා එක ටෙරිඩලික් අම්ලය වෙන මේ දෙන්නා අතර ජලාමය අතර තමයි පොලිඑස්ටර් එකක් විදිහට ටෙරිලීන් නිර්මාණය වෙන්නේ රෙදිබලි නිෂ්පාදනයේ ටෙරිලීන් ගන්නවා එතකොට මේ දැන් මේ වගන්ති වල සත්‍ය අසත්‍ය බලනකොට හොඳට බලන්න කල්පනාවෙන් හැම වචනම බලන්න හරි දැන් මේක හරි වගේ පෙවුනට ටෙරිලීන් සෑදී ඇත්තේ එතිලීන් ග්ලයිකෝල් සහ ටෙරිඩලික් අම්ලය අතර ඔය හරිය සංගාන බහුවාවීකරණය මගිනි අර උඩේගේ අවුලක් තියෙනව නේද නයිලෝන් හදන්නත් ඒකත් සංගාන බහුවාවීකරණය නේද අර සූත්‍ර දෙක හරි කාබන් 6 NH2 දෙකක් දෙන්නා කාබන් 6 COOH දෙකක් දෙන්නා ඒක හදන්නේ දැන් ආකලන බහුවාවීකරණය කියන්නේ වෙනම සිද්ධියක් නේ ආකලන බහුවාවීකරණය කියන්නේ එක තැනුම් මේක ගෑදී එයා ගොඩාක් ගොඩාක් ඥාතනවත හම්බ වෙලා තමයි පුනරාවර්තනය වෙලා තමයි ආකල බහුවාවීකරණය ඇල් කියන කාණ්ඩ තියෙනවා දිත්තමන්දසයික සංයෝගවලින් කාබන් අතර නේ එතකොට මේ ජලයේ ඉවත් වෙලා මෙතනින් OH මෙතනින් H ජලයේ ඉවත් වෙලා අතන නම් NH2 ගේ OH ජලය නැත්තම් NH2 ගේ එක COCl ක්ලෝරින් HCl ආයි ගමයි ඔය HCl ජලය ඔය අනු ආයි ඉවත් වෙලා හැදෙනවා සංගණන බහුවාවීකරණය වලට කියන්නේ සංගණන බහුවාවීකරණය එතකොට වැරදි නේද උඩ තුන වගන්ති තුන වගන්තියක් නයිලෝන් හදපු සංගණන දෙක හරි වුණාට ඒක ආකලන බහුවාවීකරණය නෙවෙයි සංගණන බහුවාවීකරණය මේක නම් හරි මෙතන සංගණන බහුවාවීකරණය ටෙලින් ගන්න මේක දෙක හරි පස්වෙනි එක ස්වභාවික රබර්වල සිස් විඤ්ඤාසයක් තියෙනුනේ සිස් පොලිඅසුරින් කියන්නේ මොකද කියන්නේ රබර් හැදෙද්දී අයිසොප්‍රීන් නම ගොඩක් පොලිඅසුරින් සිස් ආකාරයේ ජාමිතියක් නේද සිස් පොලි අයිසොප්‍රීන් කියලා හරි ඒක එකක් නේ ඒ තුනේ අවුලක් දෙනව නේද හොඳට ප්‍රකාශකම එක පාට සෙට් තුන නැත්නම් ආයෙ පාර ප්‍රකාශකම වෙනනම් බලන්න අංක තුනේ පහත් දැන් හිතන්නකෝ
නයිලෝන් හදපු අණු දෙක මොකද්ද කියලා එකපාරටම මතක නැතුණා මේ වචනයෙන් උත්තරේ ගන්න පුළුවන් නයිලෝන් කියන්නේ සංගණන බහුභාවයයක්නේ ආකලන බහුභාවයක් කියලා කියන්නේ ද්විත්වමාන තියෙන කට්ටියකින් හදන ඒවා ඒකකොට මේ නයිලෝන් සංගණන බහුභාවයක් නිසා ආකලන නෙමෙයි තුන්වන වගන්තියේ තියෙන්නේ ඒ සංයෝග දෙක හරි අමුද්‍රව්‍ය දෙක හරි හදන්න ගන්න නමුත් ඒ වචනේ වැරදි ආකලන බහුභාවයකින් නෙමෙයි සංගණන බහුභාවයකින් හැදෙන ඒකකොට ඉතින් අංග තුන වගන්තිය වැරදි නේ අංග තුන වගන්තිය වැරදි නේ වැරදි තමයි නේ අංග තුන නේ උත්තර අංග තුනේ ඉන්නේ අංග තුන වගන්තිය වැරදි නේ හරි ඊට පස්සේ 2018 මා 40 වෙනි ප්‍රශ්නේ ඒක 33 වෙනි ප්‍රශ්නේ කර්මාන්තය අදින මම ඒක අර පාඩම කරද්දිම කතා කරා සෝඩියම් කාබනේට් සොල්ව් එක ක්‍රමයේ කර්මාන්තෙදී ඒ වීඩියෝ එකේදී මම කතා කරපු ඉඳලා 33 කර්මාන්ත ප්‍රශ්න මම 18 එකේ කරන්නේ නැහැ ඒක සෝඩියම් කාබනේ කතා කරා ඊට පස්සේ 2018 වා ගන්න 40 වෙනි ප්‍රශ්නේ 2018 40 වෙනි ප්‍රශ්නේ ඔය ගන්න පරිසරයේ ප්‍රශ්නයක් නයිට්‍රජන් චක්‍රය සම්බන්ධ නිකට දිවන්න හරි වායුගෝලයේ ඇති එඳු තිර වෙන විදිය ගැන අහනවා තිර කියන එක කියන්නේ මොකද්ද වායුගෝලයේ එඳු පසට අල්ලා ගන්න ඩ්‍රම ග්‍රහණය කර ගන්න ඩ්‍රම මොකද්ද තුනක් තියෙනවා වායුගෝලයේ එඳු පුළුවන් එකක් තමයි බැක්ටීරියා විසින් තිර ගැනීම ඒකට කියනවා ජීව විද්‍යාත්මක තිර ගැනීම නැත්නම් බැක්ටීරියා තිර ගැනීම බැක්ටීරියා වලට පුළුවන් වායුගෝලයේ එඳු අනු විවිධ එන අඩු අයන බවට පත් කර ගන්න අල්ලා ගන්න ග්‍රහණය කර ගන්න වාසේ තිනවා මේ වායුගෝලීය තිර ගැනීම කියලා කියන්නේ ස්වභාවයෙන්ම විදුලි ගැටීම් අකුණු ගැසීම් වලදී විදුලි විසර්ජන වලින් මේ ශක්තියෙන් වායුගෝලයේ N2O2 එකතුල NO හදලා NOI NO2 හදලා NO2 ජලයත් එක්ක නයිට්‍රේට් කාමලිය හදද්දී පසට නයිට්‍රේට් වශයෙන් එකතු වෙනවා ඒකට ඒක වායුගෝලීය තිර ගැනීම වගේම ස්වභාවික ක්‍රියාවලිය. කෘත්‍රිම ක්‍රියාවලිය තමයි කාර්බන තිර ගැනීම හේබර් ක්‍රමයේදී ඇමෝනියා නිෂ්පාදනය අමුරව වශයෙන් වායුගෝලීය N2 එකට අල්ලගන්න ඒකට ඒකින්ද අන කාර්බන තිර ගැනීම. එතකොට ඔය ක්‍රම තුනකට N2 තිර කරා N2 චක්‍රය ඇතුලේ තොර වායුගෝලයේදී එඳු තිරවන්නේ වායුගෝලයේ සහ කාර්බන තිර ගැනීම පහම යරදී මොකද්ද ඒ ජීව විද්‍යාත්මක නැත්නම් ජෛව විද්‍යාව කියන බැක්ටීරියා තිර ගැනීම බැක්ටීරියා වලින් එඳු තිර කරනවා එහෙනම් ඒ ප්‍රකාශ කරදී තුනක් තියෙනවා දෙකක් විතරක් නෙමෙයි පහමනේ කියලා තියෙන වැරදි වායුගෝලයේ එඳු තිර ගැනීමේදී එඳු ඔක්සිජන් හරණයදී ඔක කල්පනා කරලා බලන්න වායුගෝලීය එඳු තිර ගැනීමේදී වෙන්නේ N2 එක O2 අර අකුණු ගැසීම විදුලි විසර්ජනකින් තමයි මොකද වෙන්නේ NO හැදෙන එතකොට මේක මොකද්ද වෙන්නේ බිංදු ඔක්සිකරණ අංගයෙන් ධන දෙකට යනන්නේ NO කියන්නේ ඔක්සිජන් දෙකට නේ ධන දෙක නේ බිංදු ඔක්සිකරණ අංගයෙන් ධන දෙකට යනවා කියන්නේ ඔක්සිකරණ අංග වැඩි වීමක් නේ ඔක්සිකරණ අංග වැඩි වීමක් කියන්නේ ඔක්සිකරණයක් නේද ඒකින්ද වායුගෝලීය තිර ගැනීමේදී වෙන්නේ N වල ඔක්සිකරණ අංග වැඩි වීමක් ඒ කියන්නේ ඔක්සිකරණයක් එතකොට මෙන්න මේකනේ වායුගෝලීය තිර ගැනීම කියලා කියන්නේ එතකොට මෙතනදි සිද්ධ වෙන්නේ N වල ඔක්සිකරණ අංග වැඩි වීමක් N2 ඔක්සිකරණයක් එතකොට ඒක ඔක්සිකරණ ක්‍රියාවලියක් නේ ඒක වැඩි හරම යයි කටරදී කාර්මික දෙරිගීමේදී N2 ඔක්සිකරණය වෙන්නේ. ඒකට තමයි. කාර්මික දෙරිගීම කියන්නේ හේබර් ක්‍රමය. ඒකට හේබර් ක්‍රමයේදී N2 බිංදු ඔක්සිකරණ අංගයෙන් H2 දෙක ඇමෝනියා වෙනවා. ඒතර ඇමෝනියා වෙනකොට බලන්න මොකද වෙන්නේ? N2 බිංදු ඔක්සිකරණ අංගය කීයටද යන්නේ? NH3 ගේ ඍණ 3යි නේ. NH3 ගන්න ඍණ 3 ඔක්සිකරණ අංගයෙන් දින්න. ඒකට හැදෙනවා කියන එක. එහෙනම් ඍණ 3 ඔක්සිකරණ අංගයෙන් යන්නේ බිංදු ඍණ 3 ගේන අඩු වෙලා නේ. එන්නේ බිංදු ඔක්සිකරණ අංගය ඍණ 3 යනවා වෙන හරණයක් ඔක්සිජන් හරණයක්. එතකොට කාර්බන තිර ගැනීමේදී නයිට්‍රජන් ඔක්සිජන් හරණයක් විතර වෙලා තියෙන එකත් ඒකේ වැරදි. නේ? වායුගෝලීය තිර ගැනීමේදී සෑදෙන නයිට්‍රේට් සහ නයිට්‍රයිඩ්. එහෙමනම් වායුගෝලීය තිර ගැනීමේදී මොකද උනේ? අකුණු ගැසීම ඉදිරි ගැටීම් වලදී වායුගෝලීය N2O2 ඒ ශක්තියෙන් NO බවට පත් වුණා. NO ඊට පස්සේ O2 එක NO2 වුණා. NO2 ජලයත් එක්ක නයිට්‍රික් සහ නයිට්‍රස් අම්ල ලැබෙනවා. නයිට්‍රස් හස්තයින අන්තිම එකක් නයිට්‍රේට් නයිට්‍රික් අම්ලේ බවට පත් වෙනවා. එතකොට අන්තිමේදී නයිට්‍රේට් බවට N2 පත් වෙනවා නේ. පසේ ඇති නයිට්‍රේට් ලෙස N2 පසට එකතු වෙනවා. එතකොට ඒකින්ද වායුගෝලයේ තිර ගැනීම නිසා ඇති නයිට්‍රේට් සහ නයිට්‍රයිඩ්. ඔව් දෙකම හරි අවුලක් නැහැ. වර්ෂාපතන නිසා මොකද NO2 ජලයත් එක්ක මුලින්ම හැදෙන්නේ HNO3 HNO2. HNO2 පස්සේ හස්තයින HNO3 බවට පත් වෙනවා. එතකොට ওই නයිට්‍රේට් සහ නයිට්‍රයිඩ් වතුරත් එක්ක පොළොවට එකතු වෙලා ඒවා ප්‍රෝටීන් සෑදීමට ශාක වලින් උරා ගන්නවා. ඔව්. ශාක වර්ධනයේ අත්‍යවශ්‍ය පෝෂකයක් නයිට්‍රජන් කියන්නේ. N අඩංගු අයන කියන්නේ. එතකොට ඔය වායුගෝලීය තිර ගැනීමේදී පසට එකතු වෙන නයිට්‍රජන් අයන ශාක වලින් උරා ගන්නවා. ඒවා යොදා ගන්නවා. ප්‍රෝටීන් හදන නයිට්‍රජන් ඕනේ. මොකද ප්‍රෝටීන් හදන්නේ ඇමයිනෝ ආම්ල කියන එකයි. ඇමයිනෝ ආම්ල වල නයිට්‍රජන් තියෙනවා. ඒක නිසා ඒක හරි ප්‍රශ්නයක් නැහැ. නේද? එතකොට D විතරයි වගේ හරි නේ. ඒ 23ම වැරදි නේ. D පමණයි. ඒක උත්තරයක පහ තමයි ගන්න. උත්තරයක පහ D විතරයි හරි. ඊළඟට එනවා 2018 පේපර් එකේම 47 වෙනි ප්‍රශ්නය. 2018යි 47 ප්‍රශ්නය. හරි. ඒක සත්‍ය සත්‍ය ප්‍රශ්නයක්. මම අර සත්‍ය සත්‍ය ප්‍රශ්න කරන්න පෙරහුරුවක් YouTube එකේම දාලා දිනවා බලන්න. අවසාන බහුවර්ණ 10 සනා විශේෂ පෙරහුරුව කියලා මීට මාස ගානකට කලින් එක බලන්න පුළුවන්. ඒතොර ඒක ඉන්න 2018
जल विच्छेद मुखद सबंगल सूत्रे RCW minus sodium plus නැත්නම් K plus සාමාන්‍ය සමංග ගණන ගන්න NaO එක තමයි වාෂ්ප වශයෙන් දොර මේ වගේ ආවොත් තමයි සාමාන්‍ය සමංග වල තියෙන්නේ නමුත් අපි සාමාන්‍යයෙන් يعني රෙදි සෝදන සමංග වල සූත්‍ර තමයි මේක බේබි සමංග නැත්නම් අපි සාමාන්‍යයෙන් මුණි ගන්න ගන්න සමංග එකේ ගන්න ගන්න සමංග ඒවා ගත්තොත් එහෙම ඒවා තියෙන්නේ O minus K plus හරි එතකොට සාමාන්‍ය රෙදි සෝදන සමංග තමයි sodium hydroxide දාලා මේ විදිහට ද්‍රවණයක් වශයෙන් හදන්නේ अभी අන්නේ වෙයි සෝඩියම් ලවණ හෝ පොටෑසියම් ලවණ තමයි සමන් කියලා කියන්නේ. ඒකේ ප්‍රකාශය හරියයි හරියන්නේ. දැන් වම් පැත්තේ ප්‍රකාශය හරිනම් ඇයි හරියන්නේ කියලා හිතන්නේ නැහැ. ඇයි මේක හරියන්නේ? ඔය සබන් නිෂ්පාදනයේදී වෙන්නේ ට්‍රයිග්ලිසරයිඩ් එකක් නේ? මෙන්න මේ වගේ කෙනෙක් ජල විච්ඡේදනය වීමක්. හරි? මෙන්න මේ වගේ කෙනෙක් ජල විච්ඡේදනය වීමක් තමයි සබන් නිෂ්පාදනයේදී වෙන්නේ. ජල විච්ඡේදනයෙන් ලැබෙන ඩිසරෝල් වී නැත්නම් ඩිසරීල් වී අන්තිමට RCW මන සෝඩියම් ප්ලස් කියන මේ කාබොක්සිලික් ලවණයි. එතකොට ඔන්නෝ වගේනේ ට්‍රයිග්ලිසරයිඩයක් කියලා කියන ශාක තෙලවල මෙන්න මේ වගේ කෙනෙක් තමයි තියෙන්නේ. මේක ජල විච්ඡේදන වෙන එක තමයි සමාන්තරද්දි වෙන්නේ. ඔය සැපෝනි කරන්නේ කියන්නේ මොකද? මෙන්න මෙතනදී මෙතනදී මේ බන්ධනේ කැරිලා ද්විත්ව බන්ධනේ වහවන්ට OH මෙහාට H2 විතර වෙන් වෙලා අන්තිමට කාබොක්සිලික් අමල පත්‍ර ලවණේ වරපොට මාන්දී පාෂු ගින්දා ඔකනේ වෙන්නේ. ඔන්නෝ වගේ ට්‍රයිග්ලිසරයිඩ් එකක් ජල විච්ඡේදනේ තමයි මේ සමන් නිෂ්පාදනයේ සැපෝනි කරන්නේ කියලා කියන්නේ. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ මේ ප්‍රකාශය හරි හරියන්නේ හේතුව මොකද්ද සබන් හදද්දි මෙන්න මේ ශාක තෙල් හරි ශාක තෙල් වර්ගයක් පොල් තෙල් වගේ තෙල් වර්ගයක තියෙන මේ ට්‍රයිග්ලිසරයිඩ් එක ජල විච්ඡේදනය වෙනවා මෙතනින් කැඩෙනවා කැඩලා තමයි RCW - සෝඩියම් ප්ලස් නැත්නම් K + සබන් අනිත් එක අතුරු බලය ඩිසරින් නැත්නම් ඩිසෝල් වෙන්නේ හරි එතකොට ඒකට හේතුව අර ජල විච්ඡේදන ක්‍රියාවලිය සිද්ධ වෙනවා අර වාෂ්මහමුවේදී නේ මේ ට්‍රයිග්ලිසරයිඩ් එක ජල විච්ඡේදනයක් වුණා වාෂ්මහමුවේ තොල් ලැබෙන ඵලය කාබොක්සිලික් අමලයක සෝඩියම් ප්ලස් ඕකේ එකක් ලවණය දිගුදාම කාබොක්සිලික් අමලයක R කියන දිග කාබන් දාම එක තමයි සමන් කියලා කියන්නේ ඒක තමයි හේතුව නේ මේකට හරියන හේතුව දහුණු පැත්තේ ජලයේ NaOH KOH සමග ස්ටරයක් ප්‍රතික්‍රියාවෙන් කාබොක්සිලික් අමලයේ සෝඩියම් හා පොටෑසියම් ලවණය හා මධ්‍යසාරය ලැබේ ඕකේ ග්ලිසරෝල් නැත්නම් ග්ලිසරින් කියන්නේ ඇල්කොහොල් එකනේ OH කාණ්ඩ තුනක් තියෙන එතකොට ඒක ඇල්කොහොල් එක ජල විච්ඡේදනයක් වෙලා පොටෑසියම් හෝ සෝඩියම් ප්ලස් ලවණයයි. හරිනේ. හරි. ඉතින් වම් පැත්තේ අපි අරගෙන පහදාදි සිටුවේ මොකද්ද? වම් පැත්තේ කාරණාව අපි හරි ගියා නම් අපි හේතුව හිතනවානේ අහුන් පැත්තට යන්න කලින්. මොකද නැත්නම් උත්තර එකද දෙකද කියලා ප්‍රශ්නයක් එනවානේ. වම් පැත්තේ පහදාදි අපි විදිහට ට්‍රයිග්ලිසරයිඩ් එකක් තිබ්බ ශාක තෙල් වල. ඒක ජල විච්ඡේදනය වුණා, ඉස්ටර් කාණ්ඩ ජල විච්ඡේදනය වුණා, ජලීය වාෂ්මය දාද්දි. එතකොට අර කාබොක්සිලික් අමලයේ ඇල්කොහොල් එකයි දෙන්නේ මෙලා කාබොක්සිලික් අමලයේ මාධ්‍ය වාෂ්මයෙන් දාලා සෝඩියම් ප්ලස් හෝ K + ලවණේ වරපත් වුණා. ඒකනේ සිද්ධිය. ඒතර ඒ කතාවනේ මේ තියෙන්නේ. මේක ජල විච්ඡේදනය කියන වචනේ නෑ නමුත් මේක කියන්නේ එස්ටරයක් ප්‍රතික්‍රියා කරනවා වාෂ්මයේ ජලීය මාධ්‍යය කියන්නේ ජල විච්ඡේදනය තමයි. ඒ ලැබෙන්නේ සෝඩියම් ප්ලස් K + දින ලවණයයි මධ්‍යසාරය කියන්නේ ග්ලිසරෝල් වලට. නැත්නම් ග්ලිසරින් වලට. ඒතර ඒ අදහස තියෙනවා නේද? සබන් නිෂ්පාදනයේ ඕකනේ කතන්දරේ. දැන් වබ්බැත ප්‍රකාශ හරියන්නේ හේතුව ගත්තොත් අපි ඕකනේ කිව්වේ ට්‍රයිග්ලිසරයිඩ් එක ජල විච්ඡේදනය කරන සිද්ධිය කියුවේ. ඒතර ඒක තමයි මේ තියෙන්නේ නේ නම් ලහුණු පැත්තේ මම බැලලා හදන්න පුළුවන් උත්තරයක් එක එන්නේ. විශේෂයෙන්ම දන්නේ නැත්නම් මේ වෙනකම් අවසාන බහුවරු 10 සත්‍ය සත්‍ය ප්‍රශ්න වලට මම උදව්වක් දීලා දෙනවා YouTube එකේ බලන්න මේ වීඩියෝ බලලා. මගේ පන්තිය වල මම මේ විතරම කියනවා කොහොමද කරන්නේ කියලා වම් පැත්තේ විතරක් බලලා ඊට පස්සේ වම් පැත්තට ගනිලා ලහුණු පැත්තට යනවා. වම් පැත්ත හරිනම් ඇයි හරි කියලා හේතුව ලියාගෙන තමයි ලහුණු පැත්ත බලන්නේ. ඒක උත්තරේ කොහොමද කියලා වැරෙන්නේ නැහැ. රයිට් ඊට පස්සේ තවගේ ප්‍රශ්න බලමු 2018 පේපර් එකේම 2018 අංක 50 ප්‍රශ්න 2018 අංක 50 ඔය කාබන් චක්‍රය කියලා විශේෂයෙන් අමුතුවෙන් පාඩම් කරන්න ඕනේ නැහැ නමුත් සාමාන්‍ය දැනුම තියෙන්න ඕනේ 50 ප්‍රශ්න 2018 සූර්යාලෝකය ඇතුළේ හෘද ශාක තුළ CO2 තිරවේ ඉතින් හරි
ශාක ප්‍රබාල සංශ්ලේෂණය කරන්න කාබන් ඩයොක්සයිඩ් ඕනේ. ඒක වායු ගෝලයේ ප්‍රධාන වශයෙන්ම කාබන් තියෙන CO2 වශයෙන්. ඒ CO2 හෘද ශාක වශයෙන් මොකද කරන්නේ? ප්‍රබාල සංශ්ලේෂණ ක්‍රියාවලියට අල්ලා ගන්න, තිර කර ගන්න. ඒතකොට ඒවා ග්ලූකෝස් ඊට පස්සේ මොනවද මේ පිෂ්ඨය, ප්‍රෝටීන්, ලිපිඩ් එකක ගඩ වලට ආහාර වශයෙන් ශාක වල බබඩා වෙලා ඒවා ආහාර දාමෝසේ සතුන්ට කියලා ඔය විදිහට මේ කාබන් චක්‍රීකරණය වෙනවා මේ කාබන් චක්‍රයේදී. එතකොට CO2 සූර්යාගාරය ජීවිත පරිශාකුල තිරවේ ප්‍රබාල සංශ්ලේෂණ ක්‍රියාවලිය එක හරියි. මොකද හේතුව CO2 කියන්නේ ප්‍රබාල සංශ්ලේෂණයේ අමුද්‍රව්‍යයක් නේ. එතකොට ශාක තුල CO2 යොදාගෙන ඉන්නේ මොකද වෙන්නේ? හෘද ශාක ප්‍රබාල සංශ්ලේෂණය කරන්නේ. එතකොට CO2 තිර වෙනවා කියන අල්ලා ගන්නවා කියන එක තමයි හේතුව. එතකොට නේ විශේෂයෙන් කියන්නේ හේතුවක් කියන දෙයක් නැහැ ඒකට නේද? ඒ ප්‍රකාශය සූර්යාලෝකය ඇති වෙන හෘද ශාක තුල CO2 තිර වේ. ඉතින් ඒක තමයි ශාක ප්‍රබාල සංශ්ලේෂණයට CO2 අමුද්‍රව්‍යයක් වෙන නිසා තමයි හේතුව නේ. එතකොට අහුන් අතරින් අපිට හරි වායු ගෝලයේ CO2 මට්ටම ඉහළ යෑම හෘද ශාක මගින් පාලනය කරන නොහැකි නේද? මේ දැන් මෙච්චර කියන්නේ ගස් සිට වන්න කියන්නේ වායු ගෝලයේ CO2 වැඩි වෙනක ගෝලීය උණුසුම් කරන්නට හේතු වෙනවා නේද? ගෝලීය උණුසුම් කරමින් ආරක්ෂා කරගන්න පුළුවන් තරම් ශාක හිටවන එක තමයි හොඳ දසිනවන එක. එතකොට මොකද ශාක ප්‍රබාල සංශ්ලේෂණය කරන්නේ CO2 අල්ලගන්නේ ඉඳලා වායු ගෝලයේ CO2 මට්ටම එතනින් පාලනය කරන්න පුළුවන්. පැහැදිලිද? ඒක පැහැදිලිව පාලනය කරන්න පුළුවන්. ඒක නොහැකි කියලා තියෙන ලේසි ප්‍රශ්නයක්. උත්තරයක තුනේ මම පැද්ද විතරයි උත්තරයක තුනේ ඉන්නේ. දැන් 2019 පේපර් එක පොඩ්ඩක් ගන්න. 2019 පේපර් එකේ ප්‍රශ්න කිහිපයක් උත්තර කරනවා. දැන් මෙහෙමයි. කර්මාන්ත ප්‍රශ්න ගොඩක් ඒවා ලේසි. පරිසර ප්‍රශ්න ලේසි. හිටි ගමන් නිකන් පොඩ්ඩක් අර අමුතු ඒවා තුන 2019 පේපර් එකේ පොඩක් අමුතු ප්‍රශ්න දෙක තුනක් තිබ්බා. හරි. හැබැයි මුලක් අවුරුදු වල මේ අන්තිම මේ යුනිට් එකේ ඉන්න ප්‍රශ්න ගොඩක් ලේසි. හරි. කෙටි ප්‍රශ්න. එතකොට ඔයා ගන්න 2019 පේපර් එකේ මුලින් 29 වෙනි ප්‍රශ්නේ ඔය බහු අවයව වලින් ප්‍රශ්නයක් කොහොමත් හැමදාම වගේ එකක් තියෙනවා කර්මාන්ත කොටසේ. එතකොට 2019 පේපර් එකේ අංක 29 බලන්න. බහු අවයවයක පිළිබඳව නිවැරදි වන්නේ කොහොමද? නයිලෝන් ආකලන බහු අවයවයක්. හරිනේ. නේ අපි ආකලන බහු අවයව තුනක් ගැන ප්‍රධාන වෙන ගත්තා. නයිලෝන් 6.6 ඊට පස්සේ පොලිස්ටර් එකක් යටදී ටෙරිලීන් යනනේ නයිලෝන් 6.6 ටෙරිලීන් ඒවා ඊට පස්සේ ත්‍රිමාන සංගන්න බව වශයෙන් බේක් ලයිට් කියන පීනෝල් ෆෝමැලිටි නමතර යූරියා ෆෝමැලිටි හැයි. හරි අනිත් ටික අපි මොනවද කියන ගත්තේ? අනිත් ටික ඒවා ද්විත්ව බන්ධන හරහා නිර්මාණය වෙච්ච ඒවා ආකලන බහු අවයව. ඒක උඩ බලන්න නයිලෝන් ආකලන එකක් නෙවෙයි සංගන්න එකක් නේ. සංගන්න බව හතරක් ඉන්න අතර නයිලෝන් ටෙරිලීන් පීනෝල් ෆෝමැලිටි නැත්නම් බේක් ලයිට් සහ යූරියා ෆෝමැලිටි. ඒක උඩ අනිත් ඒවා ආකලන ඒක නයිලෝන් සංගන්න බව ආකලන එකක් නෙමෙයි. ටෙෆ්ලෝන් සංගන්න නෙමෙයි පොලිඇතීන් පොලිස්ටයිරීන් නේ PVC ටෙෆ්ලෝන් ස්වභාවික රබර් ටික ද්විත්ව බන්ධන හරහා ඇති වෙච්ච ඒවා ආකලන බහු අවයවයක. එතකොට ටෙෆ්ලෝන් සංගන්න නෙමෙයි ආකලන එකක්. බේක් ලයිට් ට්‍රේ කියන්නේ ත්‍රිමාණ එකක් නේ. බේක් ලයිට් කියන්නේ ට්‍රේඩිය. තාප ස්ථාපනයවත් එකයි නේ බේක් ලයිට් ටු යූරියා ෆෝමැලිටි ටු ඔක්කොම ත්‍රිමාණයේ විසිරිච්ච ඒවා අපිට විවිධ බඳින්න වරු මො ත්‍රිමාණ විවිධයක් තියෙන්නේ. බේක් ලයිට් ත්‍රිමාණයේ පැතිරුණු සංගන්න බව එක. ට්‍රේ කියන්නේ මේ වැඩේ දිනවා. හරි. අනෙක් බහු වර්ග තමයි රේඛීය. සමහරව ශාකණය වෙන්න පුළුවන් මොදි? රේඛීය බහු වර්ගයක් අතු වලට බෙදෙන්න පුළුවන් නමුත් අර ත්‍රිමාණ කියන්නේ අතු වලට බෙදීම නෙමෙයි. හැම පැත්තටම පැතිරිච්ච 3D network එකක්. 3D view එකක්. ඒක තමයි බේක් ලයිට් යූරියා ෆෝමැලිටි. අනිත් ඔක්කොම එක රේඛීය view එකක් නිකම් එක නේද ශාකණය වෙච්ච view එකක් වෙන්න පුළුවන්. නමුත් ඒක ත්‍රිමාණ කියලා කියන්නේ නැහැ. එතකොට බේක් ලයිට් තමයි ත්‍රිමාණ බහු වර්ගය. ස්වභාවික රබර් වල පුනරාවර්තන එකේ කාබන් පරමාණු 4ක් ඇත. බලන්න ස්වභාවික රබර් වල තැනුම් එකේ තමයි ආයිසොප්‍රීන් නම මතක් කරගන්න. ආයිසොප්‍රීන් එහෙම යනවනේ. ඒව ටිකක් කටපාඩමේ ගන්න ඕන නැත්නම් මේ ඩීසල් ක්‍රමයක් කියලා නැහැ මතක තියාගන්න. ආයිසොප්‍රීන් නෝකනේ. ඔකෙන් හඳුනන පොලි ආයිසොප්‍රීන් නේ. ඔකෙන් හඳුනන පොලි ආයිසොප්‍රීන් නම. පොලි ආයිසොප්‍රීන් හඳුනන පස්සේ මතක් කරගන්න මම ඒක ගන්න හැටි. කෙටි ක්‍රම ඔක්කොම කියලා දීලා තියෙන මේ විදිය. හරි. ඔහි සිස් ජ්‍යාමිතියක් සහිතව CH2 බාණ්ඩ දෙකේ කොයි අර පැත්තේ කුඩ පැත්තේ ඔය විදියට එකම පැත්තේ තමයි CH2 බාණ්ඩ දෙක තියෙන්නේ. ඔන්න ඔය විදිහට මේ ඔන්න පුනරාවර්තන ඒකකේ ඥාත නැවතත් හම් වෙන්නේ මේ මේ එකකේම තමයි. ඒකට පුනරාවර්තන ඒකක තමයි ස්වභාවික රවර වල මේ ඔන්න ඔය ව්‍යුහය. බහු අයගෙන් ඉන්නේ කිව්වොත් එහෙම මම කොටුවක් දාලා ගොඩක් කියලා මේවා මායයි ගොඩක් නිසා එහෙම කියලා දානවා. හරිද? ඒත් මේකේ මේ පුනරාවර්තන ඒකකේ ගත්තොත් එහෙම එන්න දාන්නේ නැහැ. හරි මේ බහු අයගේ ව්‍යුහය. සිස් පොලි ආයිසොප්‍රීන් නැත්නම් ස්වභාවික රවර පුනරාවර්තන එක ගන්න කොතන එන්න දාන්නේ නිකන් මෙහෙම තියන. ඒත් මේ කොටස තමයි ආයෙම රිපීට් වෙන්නේ. ඒත් මේකේ කාබන් පහක් තියෙනවා හතරක් නෙමෙයි නේද? එතකොට
මේකේ තියෙන්නේ කාබන් හතරක් නෑ පහක් තියෙනවා. පස්වෙනි එක ඒක අවයවයක සම්බන්ධ වී සංගායන බහුවයක සෑදීමේදී ඒක අවයව කියන දැනුම එනවා. හැබැයි මතක තියාගන්න ආකලන බහු අවයවයක ඇති වෙනකොට එක එක අවයව කියන්නේ එක දැනුම එක කියන්නේ. හැබැයි සංගායන බහුවයක ඇති වෙද්දී දැනුම එක දෙකක් තියෙනවා. අම්බරව දෙකකින් තමයි හදන්නේ. එකකින් හදන්න බෑ. මොකද ඒ ආකලන බහුවයක. එතකොට ඒක අවයවයක සම්බන්ධ කියන්නේ ඒක අවයව කියන්නේ දැනුම එක. ආරම්භක රවුල. සම්බන්ධලා සංගායන බහුවයක හදද්දී කුඩා සහ සමුදම් කියන්නේ ජලයේ එච්චි එක ගැන ඉවත් කරන හරිනේ. H2O H3 වගේම ඉවත් කරන නේද ස්ටර් කාණ්ඩ ඒ මයික් කාණ්ඩ හැදලා සංගායන බහුවයක ඇති උනේ. එහෙනම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නේ? දැන් උදා හදනම වැරදි නේද? මේ වැරදි වෙන්නේ නම් අංක පහ උත්තරයක පහයි නේ. අර වචන හොඳට බලන්න හොදි. ආකලන බහුවයක කියන්නේ මොනවද? සංගායන කියන්නේ මොනවද කියන්නේ? මූලික සංයමෙන් ගන්න පුළුවන් උත්තරයක පහයි නේ. ඊට පස්සේ බලන්න 2019 පේපර් එකේම 2019 එකේම තියෙනවා අංක 36 පරිසරයෙන් ප්‍රශ්න 2019 එකේම අංක 36 වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යාම සම්බන්ධයෙන් මේ වැඩිවන්නේ. එතනම වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ඉහළ යාම මොකද ප්‍රධාන පාරිසරික බලපෑම? ගෝලීය උණුසුම් ගන්නේ නේ. මොකද සියලු හරිතාකාර වායුව. හරි? බලමු මොකද අහන්නේ කියලා. එය මුහුදු ජලයේ ආම්ලිකතාව ඉහළ යාමට දායක වේ. ඔන්නක පොඩ්ඩක් අවුල් කරන්දරයක්. CO2 කොමත් ආම්ලික වායුවක් නේ. CO2 කොමත් ආම්ලික වායුවක්. එතකොට CO2 වතුරේ දිය වෙලා හදන්න පුළුවන් කාබොනික් අම්ලය. එතකොට වායුගෝලීය CO2 මට්ටම ඉහළ යද්දී ඉබේම ජලාශ ගංගා ඇරදල මුහුදු ජලයේ වයි අර CO2 වැඩිපුර දිය වෙලා කාබොනික් අම්ලය වැඩිපුර හදද්දී පොඩි ආම්ලික ගතියක් එන්න පුළුවන්. හරිද? දැන් ගැටලුව තියෙන්නේ අම්ල රැසි ඇති වෙන්න CO2 හේතු වෙන්නේ නැහැ. මොකද ස්වභාවික වර්ෂාව ගත්තා කොමත් යම් ප්‍රමාණයකට ආම්ලිකයි. pH එකේ 5-6 අතර වගේ යනවා. හරි? වැඩේ කියන්නේ අර අම්ල රැසි කියන්නේ ඕකට නෙමෙයිනේ. කාබන් ඩයොක්සයිඩ් දී වෙලා ආම්ලික වෙච්ච දැස්සට අම්ල රැසි කියන්නේ නැහැ. අම්ල රැසි කියන්නේ නියමිත ප්‍රමාණය ඉක්මවා ආම්ලික වෙච්ච වර්ෂාව. එතකොට pH එක සාමාන්‍යයෙන් 4.5ක වගේ 4 ගණන් තමයි අම්ල රැසි pH එක. ඒ කියන්නේ සාමාන්‍ය වෙයි ජලයේ pH එක 5.0 ගණන්. ඒ කියන්නේ ඊළඟ පාන කරන්න ඕනේ. නියමිත ප්‍රමාණයට වඩා වැඩිපුර ආම්ලික ජලය තමයි අම්ල වර්ෂාව කියලා කියන්නේ. අම්ල රැසි වලට හේතු වෙන්නේ මොනවද? සල්පක SO2 සහ SO3 එන්නේ NO2 සහ NO. ඔන්න වායුව අතර SO2 SO3 NO2 NO. ඔය හතරෙන් තමයි අම්ල රැසි ඇති කරන්නේ. හැබැයි කාබන් ඩයොක්සයිඩ් ආම්ලික වායුවක්. ඒක අපි අම්ල රැසි ඇති කරන්නේ හේතු නැ කියලා කියන්නේ නැහැ. මොකද මෙතන අම්ල රැසි කතා කරන්නේ නෙමෙයි කියන්නේ. මෙතන කියන්නේ මුහුදු ජලයේ ආම්ලිකතාව ඉහළ යන CO2 මට්ටම ඉහළ යන හේතුවයි. CO2 ආම්ලික වායුවක් නම් එයා වතුර දීලා කාබනික අම්ලය හදන්නත් පුළුවන් නම් වායුගෝලයේ CO2 වැඩි වෙන වැඩි වෙන්න මුහුදු ජලයේ තුල වැඩි වශයෙන් ඒ CO2 දිය වෙලා මුහුදු ජලයේ ආම්ලිකතාව වැඩි වෙන යම් කිසි ආකාරයක බලපෑමක් තියෙන්න ඕන නේද? හරි? ඉතින් ළමයට පොඩ්ඩක් අවාසියක් කරනවා ළමයි කියන්න පුළුවන් මේ අර අම්ල රැසි වලට CO2 සම්බන්ධයක් නැති වෙන මෙතන මුහුදු වතුර ආම්ලික කරන CO2 ගේ ලොකු බලපෑමක් නැහැ කියලා. ඇත්ත තමයි මහා විශාල බලපෑමක් මෙතන සිද්ධ වෙන්නේ නැහැ අතරම. හරි? CO2 මට්ටම ඉහළ යන නමුත් යම් ප්‍රමාණයකට මුහුදු ජලයේ ආම්ලිකතාව ඉහළට දායක වෙයි කොහොමද මේක? හරි කියලා ගන්න පුළුවන්. මොකද CO2 ආම්ලික වායුවක් නේද? ජලයත් එක්ක කාබනික අම්ලය දෙනවනේ. එහෙනම් ආයෙපාරක් කියන්නේ බෑ CO2 අම්ල රැසි වලට CO2 හේතු වෙන්නේ නැහැ. මෙතන කියන්නේ ඒ කියන්නේ මෙතන කියන්නේ CO2 දිය වුණා මුහුදු වතුරේ කාබනික අම්ලය හැදලා මුහුදු වතුර ආම්ලික කරන්න පුළුවන්. දායක වෙනවා. ඒක හරියද කොහොමද? B. ඒ ජල පද්ධතිය වල කඨිනත්වය අඩු කරයි. කඨිනත්වයට හේතු වෙන්නේ කැල්සියම් මැග්නීසියම් අයන ජලයේ එකතු වීමනේ. නේ? ඒ කඨින ජලයේ සබන් දිය වෙන්නේ නැහැ මොකද ඉන්නේ? සබන් ආක්ෂේප වෙනවා. ඔකනේ කඨින ජලය කියලා කියන්නේ. එතකොට දැන් කඩිනත්ය අඩු වෙන කොහොමවත් බෑ නේ. දැන් හිතන්නකෝ CO2 මට්ටම ඉහළ ගිහිල්ලා ගංගා ඇලවල මුහුදු වතුරේ CO2 වැඩියෙන් දීලා වතුර ආම්ලික වුණා කියලා. ඉතින් වතුර ආම්ලික වුණා මොකද වෙන්නේ? ඒ වතුරත් එක්ක ස්පර්ශ වෙන පස්වල තියෙන කැල්සියම් මැග්නීසියම් සංග දිය වෙලා ගිහිල්ලා ආම්ලික වතුරේ ඒ කැල්සියම් මැග්නීසියම් සංග දිය වෙලා වතුරට කැල්සියම් මැග්නීසියම් අයන එකතු වෙනවා. ඒතර වතුරට කැල්සියම් මැග්නීසියම් අයන එකතු වෙද්දී කඩිනත්ය වැඩි වෙන්න නේ ඕනේ අඩු වෙන්නේ දෙයක් නැහැ. දැන් උඩ තිබෙන්නේ විදියට මොහොදු වතුර හරි මොනවා හරි CO2 දිය වෙලා ආම්ලික වුණොත් මේ හැමදෙන්නම් වෙන්නේ ඒ සම්බන්ධ කැල්සියම් මැග්නීසියම් ලවණ දිය වෙන එකනේ ආම්ලික ජලය තුල දිය වෙලා ඒ කැල්සියම් මැග්නීසියම් අයන ජලයට එකතු වීමනේ. ඒ අයන එකතු වෙද්දී ඒ ජලය කඩින ජලය වෙනවනේ. රටන්තේ අඩු වීමක් කියලා කියන්නේ බෑ නේද? ඒක කොහොමවත් අර දීවි කොහොමවත් අර දීද. C. ඒ සූර්යයාගෙන් පැමිණ UV කියන ප්‍රබල අවශෝෂණය කරනවා බලගන්න එක. හරිතාගාර වායුවක් තමයි CO2 කියන්නේ. හරිතාගාර වායුවක් කියන්නේ තාප ශක්තිය රඳවා තබා ගන්නා වායුව. එතකොට තාප ශක්තිය කියලා ඒක රඳවා තබා ගන්නේ මොන විකිරණද? අදෝ රක්ත විකිරණනේ. මතකද? පාරණ බල විකිරණ නෙමෙයි. සූර්යාලෝකයෙන් විදුලි චුම්බක විකිරණ වශයෙන් ඔන්න ශක්තිය පෘථිවියට එනවා. එතකොට ඒ සූර්යාලෝකය පොළවට වැටිලා ආය පරාවර්තනය වෙද්දී
නිර්මාණයන මොනවද අදෝරක්ත කිරණ කියන්නේ තාප ශක්තිය අදෝරක්ත කිරණ කියලා කියන්නේ ඒ අදෝරක්ත කිරණ ඒ තාප ශක්තිය රඳවා තබා ගන්න එක තමයි හරිදාගාර වායුවේ කාර්යය නැතුව UV කිරණ රඳවා තබා ගැනීමක් නෙමෙයි UV කිරණ කොහොමවත් පොළොවට වැඩි එන්නේ නැහැ ඉහළ ඔසෝන් ස්තරේ මගින් පාරජාමුල විකිරණ උරාගෙන බොහොම සුළු වශයෙන් මේ UV ප්‍රමාණය තමයි පොළොවට ඇතුල් වෙන්නේ මොකද අධිශක්ති පාරජාමුල විකිරණ උඩදී උරා ගන්න ඔසෝන් ස්තරේ ඔසෝන් නම් විසින් එතකොට මේ හරිදාගාර වායු කියන්නේ UV කිරණ උරා ගන්න වායු නෙමෙයි අදෝරක්ත තාප විකිරණ උරාගෙන රඳවා තබා ගන්න පුළුවන් වායු එතකොට මෙන්න මෙහෙම ගුණම් මේක හරි ඒ සූර්යාලෝකයෙන් පැමිණෙන අදෝරක්ත කිරණ අවශෝෂණය කරගෙන ගුණම් අන්න සූර්යාලෝකයෙන් එන අදෝරක්ත කිරණ අවශෝෂණය කරගෙන ගුණම් හරි මෙතන නම් පාරජාමුල කියලා අන්තිම වැරදි ඒක සීට් වැරදි ඒ අම්ල වැසි වලට දායක නෝ යන්නේ මොකද බැරිලු අම්ල වැසි වල සීට් දායක වෙන්නේ නැහැ අම්ල වැසි වලට දායක වෙන්නේ SO2 SO3 NO NO ඒ ප්‍රතික්‍රියාව සියල්ලම දැන් වඩලා දී හරි ඒක උත්තරේ වෙන්නේ ඒ හරි අම්ල හතරේ උත්තරේ A වැරදි B වැරදි අම්ල හතරයි එන්නේ හරි නිකන් බොරු කමෙන්ට් නම් දාන්න එපා බලලා හැම මේ කර්මාන්ත පොතක් දෙන්න ඔය සමහර වර ලේසියට ඔක්කොම බලාපොරොත්තු වෙන අඩු මුදලකින් හැමදේම බලාපොරොත්තු වෙන හින්දා කර්මාන්ත පොතක් දෙන්න නැති වෙන්නේ හේතුව කර්මාන්ත රසායනයේ කොටස ෂෝට් නෝට් එකකින් විතරක් තේරුම් ගන්න අමාරුයි මොකද ඒකට ගොඩක් පාඩම් සම්බන්ධයි ඒක කර්මාන්ත පොත කඩමු සියලු කරුණු මම නෝට් එකකට දීලා දෙනවා වීඩියෝස් වල ගායි වීඩියෝස් එක කොහොම බලලා අවශ්‍ය නම් මේ පොතක් විදියට යට එක නෝට් එකක් ගන්න පුළුවන් හරි එතනින් අර පොත් දීලා නේවා කර්මාන්ත පොත් නිකුත් කරන්නේ නැතද හරි අදෝ මගේ ටියුට් එකෙන් තමයි ඉල්ලන්නත් එපා ඒ දෙන්නේ නැහැ ගොඩක් අය ඉල්ලුවට හරි බුද්ධිමේ දේවල අවුරුද්දේ නඩුදාම කිරීම මොකද මේ ටියුට් ෆොටෝ කෝපි කරන්න ඕන ලෑස්ති ඉන්න එපා නෑ පැහැදිලිම කියන්නේ දැන් ඔය ඉනෝගෙන පොත උනත් ඒක නම් ගහලම දිනනවා මේ ෆොටෝ ගහලා Facebook දාන්න ඊට පස්සේ මේ ෆොටෝ කෝපි කරන්න ඒක නඩුදාම කිරීම දැන් ටියුට් එකක් උනත් ඒක බුද්ධිමේ දේවල නේ මම හදපු මහසිලාතු දෙයක් නේ ඒවා මම හිතන්නේ ළමයින් කාටවත් දෙයි කියලා ඒක බොරු නිකන් ඒව ඉල්ලලා ටියුට් ඉල්ල මම නිකුත් කරොත් මිසක් ඒවා මේ බලාපොරොත්තු වෙනවා ඔයාලා මේ කියන විදිහට අවශ්‍ය නම් මේ දේවල් ටික ගන්න. මොකද සමහරව අපි මිනිස්සු වැරද්ද ඕකනේ. හැමදේම ලේසි පහසු විදිහට බලාපොරොත්තු වෙන්නේ. ඉනිස් එකට යන්න බෑ. අමාරුයි තේරෙන්නේ නැහැ. අර මෝඩ බබු ටිකක් ඉන්නවා මේ වෙබ්සයිට් එකෙන් කියලා වීඩියෝ බලන් දාන්න ඇති. අන්න මේ මෝඩ බබලට මම ඕන නම් ටිකක් ලේසි විදියක් කියන්නම් මේ වීඩියෝස් ටික බලන්න මෙන්න මෙහෙම ලේසි විදියක්. දැන් අර ඔන්ලයින් පේමන්ට් කරන්න දන්නේ නැත්නම් ඔයාලා කරන්න තියෙන්නේ කර්මාන්ත රසායනයේ වීඩියෝස් 11ම දැන් ලියන්න කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය අංක 111 දක්වා වීඩියෝස් ටිකයි අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ ඒක WhatsApp වලින් යවුවට පස්සේ අර ටී ෆෝන් නම්බර් එකට, ඉනිස් එකේ නම්බර් එකට ඔයාලට කෙලින්ම එකවරම මේ වීඩියෝස් 10ම ඇක්ටිව් වෙනවා. පැය කිහිපයක් යද්දී. ඊට පස්සේ ඔයාලට ඒක බලන්න පුළුවන් කැමති වෙලාව. ඒ වෙලෙම බලන්න අවශ්‍යතාවයක් නැහැ. අවුරුද්දක් යනකම් බලන්න මේ වීඩියෝ එක නරඹන්න. ඔයාලට මේ ඒ වීඩියෝස් ඔයා කැමති වෙලාවක දවසට එකක් හරි දවස් දෙකකට පාරක් එකක් හරි කොහොමයි බලන්න පුළුවන් හැබැයි මෙහෙම එකක් තියෙනවා ඒ ඕපන් කරපු වෙලාවෙ නම් පැය ගානක් තියෙන බලන්න ඒක වීඩියෝ එකකට දාන්න සමහරක් පොඩි වීඩියෝ වලට පැය 3ක් තියෙනවා ටිකක් දිගට ගියොත් වීඩියෝ එක පැය 4ක් 3ක් වගේ දීලා තියෙනවා ඒ දීපු කාලය තුල බලන්න ඕන ඒ කියන්නේ කාලය ගන්නේ වෙන්නේ වීඩියෝ එක ඕපන් කරපු වෙලාවෙ ඉඳගෙන හරි එතකොට සමහර ඉඳන් ඉන්න මේ සල්ලි කියපු වෙලාවෙ නම් කාලය ගන්න නෑ කියලා නෑ සමහර බැංකුවෙ ඉඳන් වීඩියෝ එක බලන්න හරි මුදල් ගෙවු වෙලේ ඉඳන් මේ කාලය ගන්න නෙමෙයි මුදල් ගෙවලා ඊට පස්සේ ඒක ස්ලිප් එක WhatsApp හරහා යවලා ඊට පස්සේ ඒගොල්ල පොඩි වෙලාවක් යනවා එළම ඇක්ටිව් වෙන්නේ නැහැ පොඩි වෙලාවක් යනවා ඒක ඇක්ටිව් වෙනවානේ යන්නේ ඊට පස්සේ ඒ කාලයක් ගන්න නෙමෙයි නෑ ඔයා වීඩියෝ එක ඕපන් කරනවා ඉතින් පර්මාන්ත රසනේ පළවෙනි වීඩියෝ එක ඕපන් කරනවා අන්න ඒ වෙලාවෙ නම් තමයි ඔයා බලන්න ලෑස්ති වෙන වීඩියෝ ඕපන් කරන්නේ අන්න ඒ වෙලාවෙ නම් තමයි පැය 3ක් ඇතුළත 3 මාසයක් ඇතුළත වීඩියෝ බලලා ඉවර කරන්න ඕන ඒ වීඩියෝ එකේ වීඩියෝ එක කාලය දින කොච්චරක් පුළුවන්ද සාමාන්‍යයෙන් දේවතාවක් බලන්න පුළුවන් වෙන ගමයි කාලය සූදානම් කරලා දී. කියන්නේ තේරුම් නැත්නම් ආය බලන්න පුළුවන් ආවසර ගිහිල්ලා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ මේ. ඒකින්ද ඔයාලට ඒ බය නැවා ඒ කැන්සල් වෙන්නේ නැහැ. මොකද අවුරුද්දක් යනකම්ම අපි දීලා තියෙන කාලය මේ ඒ ඇතුළත බලන්න පුළුවන් ඒ මුදල් ගෙවපු වීඩියෝ එක. ඒ කියන්නේ මුදල් ගෙවලා හිතන්න කොහොමද වීඩියෝ ඕපන් කරේ ලබන මාසෙ කියලා. ප්‍රශ්නයක් නැහැ. වාඩි වීඩියෝ ඕපන් නැහැ. හරි. හැබැයි වීඩියෝ ඕපන් කරපු වෙලාව ඉඳගෙන තමයි කාලය ගන්නෙ. හරි. දරෝනාර ඔන්ලයින් පේමන්ට් තේරෙන්නේ නැති කට්ටියට ඕන නම් බැංකුවට ගිහලා සල්ලි දාලා ඒ account number මගෙන් අහන්න බෑ මම දන්නේ නැහැ ඒක. බා බලා ගන්න ඉනිසගේ site එකේ දාලා තියෙන මේ numbers ටික. ඒ වටේ මුදල් දැන් මගල ඉදිරියට වැඩි කරන්න පුළුවන්. හරි. එතකොට
ඒකේ උත්තරයන්ට එතකොට 4 එන්නේ නේ. ඒ හරිනේ. D උත්තරේ උත්තරයන්ට 4 එන්නේ. ඊට පස්සේ 2019 පේපර් එකේම ගන්න අන්තිම හරි ප්‍රශ්න වර්ගයක්. 43 2019 අංක 43 සගන්ධ තෙල් ගැන සගන්ධ තෙල් කියන්නේ මොනවද කුරුඳු තෙල් පැංගිරි තෙල් වගේ සගන්ධ තෙල් වර්ග තියෙනවා ඒතකොට ඒවා ක්ලාශෙන් සූදකිනුත් මේ සංයෝග ඒවා නිස්සාරණය කරන මූලධර්ම කියන තමයි යන්නේ ඔව් සගන්ධ තෙල් හදපු මූලධර්ම මොකද්ද පටල ගන්න එපා භාගික ආසවනේ නෙමෙයි භාගික ආසවනේ කියන්නේ අර රෞල් නියමේ දාන බොරතෙල් පිළිබහදුවේදී විවිධ සංඝටක වෙන් කරගන්න එක නැත්තම් මධ්‍යසාර නිෂ්පාදනයේදී ජලයේ මධ්‍යසාර සාන්ද්‍රණය වැඩි කරගන්න මධ්‍යසාර වෙන් කරගන්න එක ඒවා තමයි භාගික ආසවනේ කියන්නේ පෙට්‍රෝලියම් කර්මාන්තයේදී එතනෝල නිෂ්පාදනයේ තමයි භාගික ආසවනය යොදාගත්තේ රෞල් නියමයෙන් මගින් පහදන මූලධර්මය සගන්ධ තෙල් නිෂ්පාදනයේදී නදී හුමාල ආසවනේ කියන්නේ හුමාලයෙන් තැන්වීම කුරුඳු කොළ තැන්වීම කොළ ඒවා හුමාලයෙන් තම්බරේ තෙල් වර්ග නිෂ්පාදනය කරගන්න මේක කොට ඒක හුමාල ආසවනේ මලාසවනේදී මූලධර්මයේදී වෙන්නේ ඇත්තරම සාපේක්ෂව අඩු උෂ්ණත්වයකදී අදාළ තෙල් වර්ග නිෂ්පාදනය කරගැනීම හරි එතකොට ඒක හුමාල ආසවනය නැතුව භාගික ආසවනේ නෙමෙයි එතකොට සගන්ධ තෙල් ශාරමේ ද්‍රව වලින් සාමාන්‍ය නිෂ්පාදනය කරන්නේ හුමාල ආසවනේ මගින් ඔව් මොකද ඒකට හේතුව හුමාල ආසවනේදී කරන්නේ අදාළ ශාක කොටස ජලය සමග නැටවීම රත් කිරීම හුමාලෙන් තැන්වීම එතකොට ජලයත් වාෂ්ප වෙනවා අර ඒ සගන්ධ තෙල් ඒ සමග අංශුත් වාෂ්ප වෙනවා දෙකම වාෂ්ප වෙලා බාහිර වායු ගෝලීය පීඩනයට ඒ වාෂ්ප වීමේ සමානදී පද්ධතිය නඩනවා එතකොට සාපේක්ෂව අඩු උෂ්ණත්වයකදී පද්ධතිය නැටීම සිදු වෙනවා අනිවාර්යයෙන්ම කියන මොකක්ද සේ ජලය තාපාංග ශේෂය 100යි නේ එතකොට නිකම්ම ජලය රත් කරොත් එහෙම ශේෂය 100 තමයි මුහුදු මට්ටමේදී නඩන්නේ පද්ධතිය නමුත් මෙතන කුරුඳු කොළ දාලා නැත්නම් පැණිලි කොළ දාලා වතුර රත් කරද්දී ශේෂය අංශයේ 100ට වඩා අඩු උෂ්ණත්වයකදී පද්ධතිය නැටීම සිදු වෙනවා හරි එතන මොකද දැන් එතන ඉන්න සංඝරක දෙකෙන් තාපාංගයේ අඩුම කෙනාගේ තාපාංගයට වඩා අඩු තාපාංගයේදී පද්ධතිය නැටීම සිදු වෙනවා උදාහරණයක් ගත්තොත් එක්තරා සගන්ධ තෙල් වර්ගයක් තියෙනවා එයාගේ සංශුද්ධ තාපාංගයේ ශේෂය 80යි ජලය තාපාංගයේ 100යි එතකොට 100ක් නෙමෙයි 80ක් නෙමෙයි 80කට වඩා අඩු උෂ්ණත්වයකදී පද්ධතිය නඩනවා මොකද හේතුව අර සගන්ධ තෙල් වර්ගයේ තනියම වාෂ්ප වුණා වගේ එහෙමයි දැන් ජලයත් වාෂ්ප වෙනවා දෙන්නම වාෂ්ප වෙලා සපෝට් එකක් දෙනවා මුළු පීඩනයේ එතකොට ඉක්මනට මුළු පීඩනයේ බාහිර පීඩනයේ සමානදී නඩනවා ඒකින්ද අදුෂ්ණාන්තයකදී ඒ අදාළ සංඝටක දෙක ගන්න පුළුවන් ඒක තමයි හුමාලාසනේ මතක තියාගන්න සංඝටක දෙකෙන් තාපාංගයේ අඩුම සංඝටක තාපාංගයේ තියෙනවනේ ඊටත් වඩා අදුෂ්ණාන්තයකදී තමයි පද්ධතිය නැටිම සිද්ධ වෙන්නේ ඉන්න අදුෂ්ණාන්තයකදී ඔයාලට මේ සලන්තේල් වගේ නිස්සාරණය කරන්න පුළුවන් හරි එතකොට ඒක තමයි හේතුව તો අපැත්ත හරි සලන්තේල් නිස්සාරණයදී හුමාලාසනේ තමයි ලින්ක් කරගන්නේ ඒකට හේතුව අදුෂ්ණාන්තයකදී අදාළ තෙල් වර්ගය ඒ සංයෝගයේ ගතිගුණ හානි වීමකින් තොරව වෙන් කර ගැනීම තමයි ඒකට හේතුව හරි ඒක අනිවාර්යයෙන්ම ජලය තාපාංග 100යි සගන්ධ තෙල් වර්ගය තාපාංග 80කට කියලා හිතන්නකෝ කොහොමද දෙන්නගෙම තාපාංග අඩුම කෙනාගේ තාපාංගයට වඩා අඩු තාපාංගයේදී තමයි පද්ධතිය නැටීම සිද්ධ වෙන්නේ හරි වම්බත් හරිනේ ඒකවත් කිව්වා දහුණු පැත්ත සගන්ධ තෙල් වැඩි ජලයේ ඉහළ තාපාංගයක් ඇති ඒක සාමාන්‍යයෙන් ගොරුවක් නේ දැන් කුරුඳු තෙල් වතුර දීවෙනවද නැහැ පැංගිරි තෙල් ඒවා මිශ්‍ර වෙන්නේ නැහැ වතුර ඒතර හුමාල ආසවන මූලධර්මයේ දාන්නේ මොකටද හුමාල ආසවන මූලධර්මයේ දාන්නේ ඒකේකට අමිශ්‍ර දෙන්නේ එක්කෙන් කරගන්න කුරුඳු තෙල් ජලය හරි පැණි දෙල් ජලය මිශ්‍ර වෙන්නේ ඒ මිශ්‍ර වෙන සිද්ධිය වටලාගෙන තියෙන්නේ ඒ ජලයයි එතනෝල් මිශ්‍ර වෙනවනේ ජලයෙන් එතනෝල් වෙන් කරගන්න පෙට්‍රෝලියම් වලදී පෙට්‍රල් ඩීසල් ඒවා සංගඩක වෙන්නේ මේ භාගික ආසවනේ ඒ කියන්නේ මිශ්‍ර වෙන සංගඩක වලට දාන්නේ භාගික ආසවනේ ඒ මුල් ආසවනේ නෙමෙයි හරි ඒතකොට දහම පැත්ත වැරදි උත්තරංග තුන එන්නේ වම් පැත්ත විතරයි උත්තරංග තුන එන්නේ තව එකක් බලමු 47 වෙනි ප්‍රශ්න ගියා වෘද්ධ 2019 2019 47 වෙනි ප්‍රශ්නය කාර්මික ක්‍රියාවලිය කීපයකම කෝක් භාවිතා කරයි. කෝක් කියන්නේ කාබල්. උදාහරණ කියන්නේ යකඩ නිස්සාරණයේ අමුරාවයක් තමයි කෝක් කාබල්. තව කැල්සියම් කාබයිඩ් හදද්දි අර පරණ සිලබස් කට්ටිය දිනන කෙනෙක් කතා කරේ කැල්සියම් කාබයිඩ් නිෂ්පාදනය. එතන කැල්සියම් ඔක්සයිඩ් එක සමග කාබල් නේ. කැල්සියම් ඔක්සයිඩ් එක කාබල් 2000ට රත් කරාම ලැබුණා කැල්සියම් කාබයිඩ් නේ. එතකොට කැල්සියම් කාබයිඩ් හදද්දි අමුරාව වශයෙන් උදාගත්තා කෝක් සමග කැල්සියම් ඔක්සයිඩ්. එහෙනම් කෝක් කියන්නේ කැල්සියම් කාබයිඩ් නිෂ්පාදනය අමුරාවයි. හරි. යකඩ නිසාරණය අමුරවය. එහෙනම් කර්මාන්ත කිපයකදීම කෝක් භාවිතා කරන ප්‍රශ්න නම් උනා කට ගියා නෙමෙයි. හරි. හේතුව යකඩ නිසාරණය කැල්සියම් කාබයිඩ් සෑදීම වගේ කර්මාන්ත වලදී කෝක් භාවිතා වුණා හින්දා. මම බටහරි නම් හේතුව කිව්වොත්. දහුණු පැත්ත. කාර්මික කෝක් භාවිතා වන්නේ ඉන්ධන ලෙස මොනවද? යැදි. විවිධ කර්මාන්ත වලදී අමුරවයක් ආරම්භ කරන වශයෙන් කෝක් කියලා ගන්න. ඊට අමතරව කාබන් කියන්නේ හොඳ ඉන්ධනයක් නේ. දැන් කෝක් කියන්නේ අතරම ගල් ලඟුරු රත් කිරීමෙන් තමයි කෝක් ගන්න. කාබන් ගල් ලඟුරු කියන්නේ කාබන් නේ. හරි. කෝක් කරන්නේ කාබන්. ඒක හොඳ ඉන්ධනයක්. හරි.
කාබන් දහන වෙලා CO2 පිට හැදෙනකොට එතනින් තාපය පිට වෙනවා. මොකද ඉන්ධනයක් ශක්තිය උදා ගන්න පුළුවන්. හරි? ඉන්ධනයක් වශයෙන් භාවිත කරන ගැත්තම ඉන්ධනයක් වශයෙන් පමණක් නෙමෙයි ආරම්භක ද්‍රව්‍යයක් අමුද්‍රව්‍ය වශයෙන් කොහොම භාවිත කරන උත්තරයක තුනෙන්නේ වම් පැත්තේ දෙක තුනේ කිසි ප්‍රශ්නයක් නැහැ. 50 වෙනි එක පොඩ්ඩක් ප්‍රශ්නේ වරදක් තියෙන කින්දා කියලා ඕල් දීලා තිබ්බා. හැමකට ලකුණු දීලා තිබ්බා. ඒක මම මොනවා කියන්නම් සිද්ධිය. 50 වෙනි ප්‍රශ්නේ 2019 50 වෙනි එක CFC HFC මෙහෙමනේ. CFC කියන්නේ ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන්. කාබන් මැද ඉන්න වටේ ෆ්ලෝරින් සහ ක්ලෝරින් තියෙනවා. මෙන්න මේවායින් පුළුවන් ක්ලෝරින් මුක්ත ඛණ්ඩකේ හැදිලා ඕසෝන් අණු විනාශ කරන්න. ඒතර ඕසෝන් ස්තරේ හානි වෙන CFC බලපාන. තව එකක් තියෙනවා HCFC හයිඩ්‍රෝ ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන්. මේ දෙකම ඕසෝන් හායනය කරනවා. නමුත් ඕසෝන් හායනය CFC කියලා ඇයි HCFC කියලා එකක් අඩුයි. මේකත් අඩුනට මේකත් ඕසෝන් හානියක් වෙනවා. හැබැයි ඕසෝන් හිතගාමී ශීතකාරකයක් ඉන්න HFC කියලා හයිඩ්‍රෝ ෆ්ලෝරෝ කාබන්. ඒතර ඒකේ ක්ලෝරින් නැහැ. මේකේ ක්ලෝරින් මුක්ත ඛණ්ඩක හැදෙන විදියක් නැහැ. ඒක මේක ඕසෝන් හිතගාමී ශීතකාරක වායුව. පළවෙනි එක උඩ වම්බැද්ද ගත්තොත් එහෙම CFC ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් යාර ක්ලෝරින් මුක්ත ඛණ්ඩක හදන්න පුළුවන්. ඒ වගේම නම් HCFC ගන්න පුළුවන්. ඒවා ඕසෝන් ස්තරේ විනාශ වෙන බලපාන වායු ශීතකාරක වායුව. හැබැයි HFC වල හයිඩ්‍රෝ ෆ්ලෝරෝ කාබන් ක්ලෝරින් නැහැ. ක්ලෝරින් නැති නම් යාගෙන් ඕසෝන් ස්තරේ විනාශ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි? එතකොට HFC වල දායකත්වයේ නොගිනි හිතනම් කුඩාය. එහෙම කියන්නේ මොකද? කලාතුරකින් වගේ ෆ්ලෝරින් මුක්ත ඛණ්ඩකේම හැදිලා ඕසෝන් විනාශ වෙන පුළුවන්. නමුත් ඒවා හයිඩ්‍රජන් මුක්ත ඛණ්ඩක, F මුක්ත ඛණ්ඩක කලාතුරකින් ඕසෝන් විනාශ කරන සහභාගී වෙනවා. නමුත් ඒවා හරි දුර්ලභයි. ඒකයි මෙතන නොගිනි හිතනම් කුඩා කියලා කියන්නේ අතන. අපි කියන්නේ HFC වලින් ඕසෝන් හායනයක් නැහැ කියලා තමයි කියන්නේ. HFC වලින් ඕසෝන් හායනයක් වෙන්නේ නැහැ. CFC වලින් තමයි වෙන්නේ කියලා තමයි කියන්නේ. ක්ලෝරින් ෆ්ලෝරෝ කාබන් සහ HCFC වලින්. මොකද ක්ලෝරින් මුක්ත ඛණ්ඩක හදන කටිය තමයි ඕසෝන් හායනයට හේතු වෙන්නේ. මෙයාට ක්ලෝරින් මුක්ත ඛණ්ඩක හදන්න බැහැ. ඒක නිසා මෙයාගේ ඕසෝන් හායනයක් නැහැ. මෙයා මේකොල්ල ඕසෝන් හායනය දෙනවා. වාග්ගත හරිය හේතුව CFC වල ක්ලෝරින් තියෙනවා. HFC වල ක්ලෝරින් නැහැ. CFC තමයි ක්ලෝරින් මුක්ත ඛණ්ඩක හදන්න පුළුවන්. නමුත් HFC වල ක්ලෝරින් මුක්ත ඛණ්ඩක හදන්න බැරි ඉන්නේ. යාගේ ඕසෝන් හායනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වාග්ගත අතරම හරිය මොකද හේතුව? HFC වලින් ක්ලෝරින් මුක්ත ඛණ්ඩක හදන්න බැරි වීම තමයි හේතුව. හරි? දහුණු පැත්ත ඉහළ වායු වලින් ළඟා වීමට පෙර HFC සම්පූර්ණයෙන්ම නියෝජනය වේ. ඒක ටිකක් අවුල් ප්‍රකාශයක්. දැන් මෙහෙම එකක් තියෙනවා. මේවයි දැන් CFC ගත්තොත් කාබන් ටච් නැහැනේ. CFC ගත්තොත් කාබන් ටච් නැහැ. HCFC වල කාබන් ටච් තියෙනවා. මේකේ කාබන් ටච් මොතරම තියෙනවා. එතකොට මතක තියාගන්න කාබන් ටච් තියෙනකොට ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි. දැන් CFC වල කාබන් ටච් බැඳිලා නැහැනේ. හැබැයි HCFC වලයි මේ විශේෂයෙන් HFC වලයි කාබන් ටච් බැඳලා තියෙනවා. කාබන් ටච් බැඳෙද්දී ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි. ඒතකොට ශීතකරණ වායු සමනයන්ට්‍ර වගේ අලුත් වැඩියාවලදී කාන්දුනොත් එහෙම නෙමෙයි HFC එක. එයා පහළ වායු වල සාමාන්‍ය වායු වල තත්ත්වයටදී ප්‍රතික්‍රියා වෙනවා. විද්‍යුත් ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා. එතකොට හේතුව සීරම් ටච් බැඳන තිබීම. හැබැයි CFC පහළ වායු වල තත්ත්වයටදී ප්‍රතික්‍රියාවට සහභාගී නොවන තරම්. ප්‍රතික්‍රියා කරද්දී අඩු. ඒකින් දැන් ගොඩක් කල පරිසරයේදී ක්‍රැෂ්ණක් තියෙනවා. ඉත ගොඩක් කල් තියෙන ඉත යාට ලොකු chance එකක් තියෙනවා ඉහළ වායු වල කරා හිමින් හිමින් ගමන් කරන්න. හැබැයි HFC සහ HCFC කාබන් ටච් බැඳනවා නම් සීක සීරප් H සීරප් H කොටස් කරන සමුත් ගත්තොත් එම් ප්‍රතික්‍රියා කරද්දී වැඩි ඉඳ වැඩි කාලයක් පහළ වායු වල රැඳෙන්නේ නැහැ. අර්ධ ජීව කාලය අඩුයි. හරි? ඉක්මනට ෂය වෙලා යනවා. ඉත ඒකට ඉහළ වායු වලට යන තරම් chance ගන්න යන්න අඩු කාලයකදී ඒගොල්ලෝ අවසන් වෙලා යන හින්දා. ඉත ඒකේ ඉඳන් කරම ඉහළ වායු වලට ළඟා වෙන්න කලින් HFC සෑහෙන ප්‍රමාණයක් දුට අවසන් වෙනවා. නමුත් ඉතින් අපිට කියන්න බෑනේ 100% අවසන් වෙයි කියලා. පැහැදිලිද? ඒ කියන්නේ මේ දකුණු පැත්තේ ප්‍රකාශයේ වැරදි කියලා ගන්න පුළුවන් උත්තරයන්ට තුන දෙන්න පුළුවන් සාධාරණ. දකුණු පැත්තේ වැරදි කියලා උත්තරයන්ට තුනට දෙන්න පුළුවන් මොකද හේතුව? HFC ඇත්තරම ඉක්මනින් ප්‍රතික්‍රියාශීලී හින්දා ඉක්මනින් ෂය වෙලා යනවා. වැඩි කාලයක් පරිසරයේ රැඳෙන්නේ නැහැ. ඒතර ඉහළ වායු වලට ළඟා වෙන්න කලින් එයා ඉවර වෙන්න පුළුවන්. හැබැයි සම්පූර්ණයෙන්ම වියෝජනය වී අවසන් වෙයි කියන්න බෑ නේද? නේ? එතන එක අවුලක් ඉඳ මේක වැරදි කියලා උත්තරයන්ට තුන ගන්න පුළුවන්. නැත්තම් අපට ගන්න පුළුවන් සීරප් එච් බාමන දී ප්‍රතික්‍රියාශීලී සාමාන්‍ය පහළ වායු වල තත්ත්වයට ප්‍රතික්‍රියා වෙලා මෙයා ෂෙල් වෙලා යනවා වියෝජන වෙලා යනවා. එතකොට මෙයා ඉහළ වායු වලට යන chance එකක් නැහැ. අවසාන වෙනකල ගත්තොත් එහෙම අපට එක හරි කියලා ගන්න පුළුවන් එහෙම ගත්තොත්. එහෙම වුණොත් උත්තරයන්ට හැබැයි එක ගන්න බෑනේ. පහදන්නේ මොකෙන්ද? ඕසෝන් හායනයක් නොවෙන්නේ හේතුව CFC වලින් ක්ලෝරින් මුක්ත ඛණ්ඩක ඕසෝන් හායනයක් වෙන්නේ හේතුව ක්ලෝරින් මුක්ත ඛණ්ඩක සිද්ධියනේ. CFC සහ HCFC ගේ ඕසෝන් හායනයට හේතුව තමයි ක්ලෝරින් මුක්ත ඛණ්ඩක නිර්මාණය වීම. හරි? CFC සහ HCFC වලින් ක්ලෝරින් මුක්ත ඛණ්ඩක සෑදීම තමයි ඕසෝන් හායනය වෙන්නේ. HFC ගේ ක්ලෝරින් මුක්ත ඛණ්ඩක හදන්න බැරි ඉන්නේ ඕසෝන් හායනය නැහැ කියලා අපි කියනවා.
හේතුව නම් අනේක නේ හේතුව වශයෙන් නම් ගන්න විදියක් නැහැ ඒක උත්තරයක දෙක ගේ හිතන්න පුළුවන් උත්තරයක දෙකට හෝ තුනට දෙන්න තිබුණා උත්තර ප්‍රශ්නේ පොඩ්ඩක් දෝෂ සහිතයි මේ කතන්දරේ සම්පූර්ණ නියෝජනයේ මොන කතන්දරත් එක්ක ඉතින් වෙන්න ඕනේ මම හිතන්නේ ඕල්වර්ඩ් දීලා දින්න අපේ ඔක්කොටම දීලා දිනවා උත්තරයක් දීලා නැහැ ඒතර මගේ මතය හැදී නම් උත්තරේ වශයෙන් අංක 3 හරි يعني වම් පැත්ත හරි කියලා ගන්න පුළුවන් සාධාරණ උත්තරයක 3 දකුණු පැත්ත වැරදි කිව්වොත් මොකද සම්පූර්ණ නියෝජනයේ කියන්නේ අවුල් නේ හැබැයි මේ ඇත්ත තමයි HFC ඒලවා වලට යන chance එක ඉතාමත් අවමයි මොකද යා ප්‍රතික්‍රියාශීලී ඉඳන් පහළ වායු වලදී ඉන්න පහළ සාමාන්‍ය තත්ත්වයන්දී රසායන තත්ත්වයන්දී පහළ වායු වලදී යා නියෝජනය නැහැ නේද හැබැයි සම්පූර්ණ වචනේ ඉඳ එක වැරදි කියන අපේ උත්තරේ 3 ගන්න පුළුවා දකුණු පැත්ත හරි කියලා ගත්තොත් හැබැයි පහදන්න විදියක් නැහැ පහදන්නේ ලෝරි මුක්ත කරන සිද්ධියන්නේ ඒකින් නම් උත්තරයක 2 හෝ 3 උත්තරේ දෙකට හරි තුනට ලකුණු දෙන්න පුළුවන් කියලා මගේ අදහස නමුත් ඕල් දීප ප්‍රශ්නය හරි තුනවගේ මේ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරේ කර්මාන්ත පරිසරයේ කොටසෙන් තවරීඩ වංශරට දාන්න මේ වගේ MCQ සාකච්ඡාවක් එතකොට ඔයාලට ඉවෙන්ට් එකේ වීඩියෝස් බලපු කටි වෙනුවෙන් තමයි මේ දාන්නේ තව ටිකක් මතක් කර ගන්න පුළුවන් කර්මාන්ත පරිසරයේ MCQ හරි එතකොට ඒවැත්තරම අමාරු නැහැ අර හිටි ගම පොඩ්ඩක් මත වේදාත්මක ප්‍රකාශ වාර්තා මේ කරන් යද්දි කියලා ප්‍රශ්න අහුවෙන්න පුළුවන් එනවා ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු